හොඳයි, අපි තව ගීත දෙකක් තියෙන, අපිට විනාඩි 8ක් 10ක් වගේ කාලයක් ඇති වෙයි. අමාත්‍යතුමත් එක්ක කතාවට වැටුණට පස්සේ අපි කාලේ යනවා දැනින්නේ නැහැ. ඒ නිසා ඔබ තෝරනවා මේ හැඟීම් බර ගීතයක්. සනත්න සංගීත නිපුන් සනත්න සිරි මහත්මයා ගායනා කරන යශෝදරා ගීතය. කවුද ඔබේ යශෝදරා? යසෝදරා ගැන එනකොට සමුදරාම කීකී ආව. ඉතින් ඒකින්ද ඒකේ ඇත්තටම ඉතින් අර ඒකේ ගොඩක් වෙලාවට බලපුවාම සිද්ධාර්ථ කියන චරිතයට ඕන තරම් තියෙනවා කතා. නමුත් යසෝදරා කියන චරිතය කරපු කැපවීම එහෙම ගොඩක් වෙලාවට අඩුයි. ඉතින් ඒක තමයි මම ඇත්තටම ගොඩක්ම අපි බලපුවාම රටක ලෝකෙක ඕන තැනක ඒ තැනකට ගිය අයගේ ගොඩක් වෙලාවට පස්සේ ඉන්නවා. මේ නෝනා ගොක් වෙලාවට එයා තමයි පසුපස ඉඳගෙන යුවා ගොක් කරන්නේ. දැන් මට එනකොට සමුදරා කීකී හිටියේ ඒක ආත්ම ගානක් පෙරුම් පුරලා බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා. දැන් පිරිනවන් පාන ඉස්සෙල්ලා එයාගේ කරපු දේවල් කියන්න කියලා. ඉතින් එයාට විතරයි අවස්ථාව දීලා තියෙන්නේ. දැන් අනිත් අය දැන් රාහුල කුමාරත් ඉති ඉස්සෙල්ලා. නමුත් යසෝදරාට ඉවල පිරිනවන් පාන දෙන්නේ නැතුව එයාගේ කතාව කියන්න කියලා. ඉතින් ඒ වගේ තමයි හුඟක්ම යසෝදරා කියන චරිතය අපි හැමෝගෙම එව්ව හුඟක් වෙලාවට එළියට එන චරිත නෙමෙයි. ඒව හුඟක් වෙලාවට යටපතර හුඟක් වෙලාවට අපි අම්මලා ගැනත් එහෙම. ඒ වගේ මම දැක්කෙත් ඒකයි විශේෂයෙන් මේක තෝරන්න කරන කැපවීම කොයි වගේද කියලා. ඒ වගේම තමයි ආත්ම ගාන කර එක එක පාරකුත් මට මේ එනකොට දෝනියන්දයි නෝනයි තමයි ඔබ කියලා දෙන්නේ. මේ කිව්වා මෙහෙම එක බුදුහාමුදුරුවන් එක ආත්මිකදී අරගෙන යනවා මේ කාන්තාවන් ටික. එතකොට එයාගේ ලස්සන කොණ්ඩයක් තිබ්බලු යසුදරාගේ ආත්මය. ඉතින් ඒ කොණ්ඩේ කැපුවොත් විතරක් බුදුහාමුදුරුවන්ගේ කාලේ සිද්ධාර්ථ කුමාරයව දෙනවා කියලා අපව එතකන් දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ එවෙල විතරලු ඒ කොණ්ඩේ කැපුවේ. ඉතින් ඒ වගේ ආත්ම ගණන් වල එක එක කතා තියෙනවා කියලා. ඉතින් මම ඉතින් හුඟක් ඒව ඉගෙන ගන්න අපේ නෝනාගෙන්. මම ඉතින් එච්චර කීවන එක නෙමෙයි. ඉතින් අපේ පවුලෙත් ඉතින් බබාලා දෙන්නව හැදුවෙත් එයා. මාවත් ඉතින් හැදුවා තමයි. ඉතින් පොඩි කාලේ ඉඳලා මාව නවත්තගත්ත ඉඳලා දවස් ඉඳලාම හැදුවා. ඒ ක්‍රමයත් එක්ක මං හිතන අපේ රටෙත් අපි හැම දෙනාගේම ඒ නෝන කියන චරිතය හුඟක් පස්සට වෙලා තියෙන චරිතයක්. ඉතින් ඒකයි විශේෂණ එක තෝරාගත්තේ. මේ ගීතයේ තුල තිබිච්ච බර්සාර ගතිය අපි සිදුහත් කුමාරයාගේ චරිතාපදානය සහ උන්වහන්සේ බුදු බව ලැබුවට පස්සේ පරිනිර්වාණය දක්වාම ආපු ගමන් මගේ අපි අහලා තියෙන විදිහට, අපි කියවලා තියෙන විදිහට, අපිට උගන්වලා තියෙන විදිහට යසෝදරාව එකම එක ආත්මික විතරයි හැඬුවේ. ඒ හැඬුවේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ බුදු බව ලැබපු ලබන්න ගිය ආත්මෙ විතරයි. මොකද ඇය දන්නවා මීට පස්සේ අපි දෙන්න හම්බෙන්නේ නැහැ කියලා. ඔහු ඒ අති ගෞතම බුදුන් ලෙස බුදු වෙනවා. ඒ නිසා නැවත වතාවක් මට සිදුහත් කුමාරයා මුණ ගැහෙන්නේ නැහැ කියලා ඇය දන්න නිසා තමයි ඇය හැඬුවේ කියලා අපි අහලා තියෙන්නේ. ඉතින් ඒකත් හරි පුදුම සංවේදී අවස්ථාවක්. ඉතින් ඔබේ යසෝදරාව අපි ගෞරව කරනවා. ඔබේ දරු පරම්පරාව හඳලා ඔබවත් ආරක්ෂා කරගෙන දිගු ගමනක් යන ලැබේවා. අනිත් එක මම කියනවා ඇය මේ ආත්මිතාම වේලසන වැඩි යඩන්න. ඒ නිසා ඇය හඬයි තව ආත්ම ගණනාවකට පස්සේ නංගි වුණ හගත්තා. ඒ නිසා අපි සුදරා ගීතය රස වෙනවා. යසෝදරා යසෝදරා
සිට සිතේ නැගුණ කලකිරි කුමරිය ඔබ පමණයි දැන සිටියේ සිට යසෝදරා යසෝදරා දෙන මං තෙත සොයනා සඳ ඔබින් ලැබින් නිබඳවම සියලු විර සමාදින් සිත ඇත දිවෙන විට පමානු වී යනි ඇවිදින් මේ දෙස සිතේ නැගුණ කලකිරීම කුමරිය උප පමණයි පෙර සිට සිතේ නැගුණු කඳ කිරීම කුමරිය ඔබ පමණයි දැන් සිටියේ යසෝදරා දෙන මං පෙත සොයනා සඳ ඔබින් ලැබින නිබඳවම සියලු විර දයා සිතින් එක බැල්මක දී නෙත එමින් කීයයි යසෝදරා වත සිතේ නැගුණු කලකිරීම කුමරිය ඔබ පමණයි දැන් පෙර සිට සිතේ නැගුණු කලකිරීම කුමරිය ඔබ පමණයි දැන් සිටියේ පෙර සිට යසෝදරා ක්ෂණ මේ ගීත නමයක් ඉවරයි. ගීත නමයම හොඳින් ගායනා කළා. හැබැයි මේ ගීතය ඔබ එකඟයි මාත් එක්ක. මේ ගීතය අමුතු හැඟීමකින් ගායනා කළා. ඇත්තටම දැන් අපි වෙනම විදිහකට මං හිතන්නේ අර ඒ විවරණය සහ අපි හිතපු දේවල් සහ ඔබේ ගායනය ඔක්කොමත් එක්ක අපි විඳ ගීතය. අමුතුම මේ වගේ ගීතයක් ගෙන අපි එකත් හොඳයි. එන අපේ වැඩසටහන නිමා කරන්න යන්නේ අවසාන ගීතයට යන්නේ. ඊට කලින් අපි සාමාන්‍යයෙන් ඔබ දන්නවා වැඩසටහනට නිමාව සටහන් කරනවා කියලා. ඒත් එකම නිර්මාණ කීපයක් තියෙනවා ලැබිච්ච. මම ඒවා ඊළඟ වැඩසටහනෙදි කියන්නම්. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඇමතිතුමා සහ මා සම්බන්ධ කරපු කලක් ජාතික නාලිකාවේ වැඩසටහන් අංශයේ ප්‍රධානිය වශයෙන් කටයුතු කරපු වීරසිංහ මල්ලිමාරච්චි ගරු හිටපු ඇමතිතුමාගේ ආදරණීය පුතා ජනක මල්ලිමාරච්චි මැතිතුමා. මොකද අපි හාහපුර කියලා රූපවාහිනියට සේවයට එන කාලේ මුල්ම දවසේ අපිව බාර ගන්න කෙනෙක් ඉන්න ඕනේ ප්‍රධානියෙක්. ඔහු තමයි මම ඇතුළු අපේ 21 දෙනාගේ කණ්ඩායම බාරගත්තේ. ඒ නිසා අද මම මෙතන ඉන්නවා. ඔහු මා දිහා බලාගෙන ඉන්නවා. මම එතුමාට ස්තුතිවන්ත වෙනවා ජාතික නාලිකාවේ සියලුම කාර්ය මණ්ඩලය වෙනුවෙන්. ඒත් එක්කම මේ අපිට සම්මාන ප්‍රදානය කරද්දී විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ඔබේ සතුට, ඔබේ දහඩිය මහන්සිය, ඔබේ ශ්‍රමය මේ තියෙන්නේ. මේක මහා මෙරක් වටිනවා අපිට. මේක ඔබ ස්වේච්ඡාවෙන් ඔබ ඇවිත් දීපු සම්මානය. මේක මගේ නෙවෙයි, මේක අපේ. මේක ජාතික නාලිකාවේ. ඒ නිසා මේකේ තියෙන මේ ලීද තහඩුද මේ නෙමේ ප්‍රශ්නේ. අපිට වටින්නේ ඔබේ හදවත. මේ තුල තියෙන්නේ ඔබේ හදවත. ඔබට ස්තුතියි. ඒත් එක්කම ගරු ඇමතිතුමාට ස්තුතියි. ඔබ ඉතාමත්ම කාර්යබහුල පුද්ගලෙක්. කොච්චරම්ම කාර්යබහුලද කිව්වොත් මම ඒක කියන්නේ නැහැ. ඒ නිසා මේ අපිත් එක්ක එකතු වෙලා මේ ගීත 10 තෝරන්න ඇවිත්
ගීත 10 තෝරගෙන ඔහුගේ ස්වාධීන අදහස් මේ වෙනත් කාත් එක්ක හරි අසුරු කළා අදහස් අරගෙන මේක පෝෂණය කරගෙන එනවට වඩා ඔහුගේ ස්වාධීන අදහස් ඒක හරි ගරු කළ යුතු කාරණාවක් ඔබේ ස්වාධීනත්වයට අපි ගරු කරනවා ඔබට බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි මාව සම්බන්ධ කරාට විශේෂයෙන් මම හිතන්නේ මට මම දේශපාලන වැඩසටහන් ගේන තියෙනවා ක්‍රීඩා වැඩසටහන් ඇත්තම කියනවා මේකට ආවේ හරි බයෙන් මොකද අමුතුම දෙයක් නේ සින්දු කියන්නත් බෑ සින්දු රස විඳින කෙනෙක් විතරයි ඉතින් ඒ වුණාට මේ කාලේ ගියා තේරුණෙත් නෑ ඉතින් මම හිතන්නේ මෙතන ඉන්න කට්ටියත්ටත් මම ස්තුතිවන්ත වෙනවා දැවිලා මාත් එක්ක පැය ගානක් හිටපු එක ගැන ඉතින් ඔබතුමාටත් ස්තුතිවන්ත වෙනවා මාව අසරණ වෙන්නේ නැතොත් අර සාමාන්‍යයෙන් සමහර නියෝජකයෝ ඉන්නවනේ බෙල්ල පිටියට තද කරලා යන ගහන එහෙම වෙන්නේ නැත ඉතින් ඒකින්ද මේ තීක්ෂණටත් ස්තුතිවන්ත වෙනවා අර චූටි දුව මගේ ආයතනයේ වැඩ කරන ධම්මිකගේ දුවයි අනිත්ටටයි විශේෂයෙන්ම හරි දක්ෂ දරුව දෙන්නෙක් මේ සුබනාගතයක් ප්‍රාර්ථනා කරන දෙන්නටත් තීක්ෂණටත් මම හිතන්නේ ඔයගොල්ලන්ගේ යන ගමනේ සාර්ථක වෙන්න කියලා ඒ වගේම අපේ වාදක මණ්ඩලයටත් මගේ ස්තුති පුද කරනවා නිෂ්පාදන කණ්ඩායම සියලු දෙනාටම මගේත් අපේ පවුලේ ස්තුති පුද කරනවා බලනකොට ඉතින් මට මුකුත් මම කියන්න ඕනේ නැහැ හොඳ නිවේදකෙක් නේ නේද දැන් ඒ නිසා මම නැවත පහු ඒ අයට ස්තුති කරන්න අවශ්‍ය නැහැ ඔතුමා මගේ කාරිතා අපූර්වට ලස්සනට කළා තව පැයක් විතර හිටියා නම් තව හෙට උදේ ප්‍රෝග්‍රෑම් එකකටත් ගන්න තිබුණා අපිට හරියම තුමා එක්තාම හොඳ පැය කීපයක් අපි ගත කළේ එක්කම දාබර ප්‍රේක්ෂක ඔබට බිහිවින්ම ස්තුතියි මොකද රාත්‍රී 12:40 වෙලාව ඔබ අපිත් එක්ක රැඳිලා හිටියට මෙන්න මේ අවසාන ගීතය මේක ආචාර්ය නන්දා මාලනිය ගායනා කරපු රට කරවන්න නම් විවිධ වෙනස්ම තේමාවක් මේ දරුවෝ දෙන්න අපේ මීගමුව ශාන්ත ජෝසප් විද්‍යාලයේ මීගමුව ශාඛාවේ ඉගෙන ගන්න දරුවෝ දෙන්නෙක් මේගොල්ලෝ ගායන වෘන්දයේ ඉන්න අය ඉතින් ජයෝද්‍යා සහ මගේ මතක හැටියට අප්සරා ඒ දෙන්න නේද අප්සරයි ජයෝද්‍යායි බලන්න මගේ මතකේ අපි ඒ දෙන්නටත් ආරාධනා කරමු මේ ගීතයට එකතු වෙන්න කියලා මේ ගීතය සම්බන්ධයෙන් ඔබේ තියෙන අදහස මොකක්ද නෑ මම නන්දා මල්නි කියන්නේ මම ඉතාමත් ගරු කරන කලාකාරියක් විශේෂයෙන්ම එක කාලයක් තිබුණා පවන වගේ වැඩසටහන් එක මේ රටේ ඇත්ත කතා කරලා ගොඩක් වෙලාවට තහනම් වෙච්ච කාලයක් හැබැයි රටේ අර මහජන දේපළ රටේ වස්තුන් විකුණන එක ගැන තමයි මේකේ තියෙන්නේ අදත් සමහර වෙලාවලට ඒව වීගෙන යනවා ඉතින් ඒව අපි නතර කරන්න දඟලනවා ඉතින් මම හිතනවා මේක අවුරුදු 20 ගානකට 30 ගානකට ඉස්සෙල්ලා නන්දා මාලනී ඒ වගේම මම හිතන්නේ සුනිල් ආරියරත්න මහත්මයාට දකින්න පුළුවන් වුණා නම් අපිට අපේ දේශපාලඥයන්ට මේක දැකපො නැති එක ගැන මම කනගාටු වෙනවා ඉතින් මේක රටට අවශ්‍යම මේ වගේ දේවල් තමයි ඇත්තටම අපි කතා කරන්න ඕනේ මේවා තහනම් කරන්න ඕනේ දේවල් නෙමෙයි මේවා යථාර්ථය බලලා හරි විදිහට ආයුජකය ගේන එක ප්‍රශ්නයක් නෙමෙයි නමුත් මේ අපේ තියෙන දේවල් අපි ආරක්ෂා කරේ නැත්නම් අපි ඊළඟ පරම්පරාවලට මොනවද දෙන්නේ කියන එක මට තියෙන ප්‍රශ්නේ ඉතින් මේක මම කොහොමත් පවන ඒ වැඩසටහන දිතාමත් ආස කෙනෙක් ඒ වගේම නන්දා මාලනීට හරි ගරු කරන කෙනෙක් ඉතින් මම හිතුවා මේක ඉවර කරන්න හොඳ දෙයක් කියලා හැබැයි අපි මං හිතන්නේ රටක් ඇතුළේ අපි සියලු දෙනාගේම මෙවැනි දේවල් ඔළුවේ තියාගෙන තමයි අපි මේ රට ඉස්සරහට ගෙන යන්න ඕනේ. හොඳයි. එමුනම් අපි ආයෙත් මෙවැනි වැඩසටහනකින් ඔබ හමු වෙන තෙක් ඔබට සුබ සතියක්. Thank you.
වටිනා කියනදී විකිණිය යුතුය රතේ අමද දනන් කෑගසුවත් හතර වටේ ඒවා නොවික්කු අපි හැම මකර කටේ ඇතුව කැටේ වටිනා කියන දේ විකිණී